எனது கருத்துக்கள் மற்றும் கிழக்கு மாகாணத்திலே தொடரும் பிரச்சினைகள் தொடர்பிலே அதிகளவானோர் அவதானித்துக் கொண்டிருப்பதை காணக்கூடியதாக உள்ளது. பலவெண்ணை திட்டுகிறார்கள். எனினும் இந்த விடயத்தை உண்மையை அறிந்தவர்களே சிலரே. இலங்கையில் நீதி தவறான முறையிலே நடைமுறைப்படுத்தப்படுவதால் எதிர்பாராத பல நெருக்கடிகளை எதிர்நோக்க வேண்டிய நிலை ஏற்பட்டுள்ளது. நீதியை பாதுகாக்க முடியாத நிலை ஏற்பட்டுள்ளது. மட்டக்களப்பு மாநகர சபைக்கு உட்பட்ட இருதயபுரம் பகுதியில் உள்ள மயானம் கனரக இயந்திரம் கொண்டு அண்மையிலேயே சுத்தப்படுத்தப்பட்டிருந்தது. இதன்போது குறித்த இடத்துக்கு சென்ற நான் சில வார்த்தைகளையும் கூறியிருந்தேன். இதனை அடிப்படையாக கொண்டு பலர் சட்ட நடவடிக்கைகளை முன்னெடுக்க முயற்சிக்கின்றனர். இந்த நிலையில் தற்போது குறித்த மயானத்தையும் சுத்தப்படுத்த மேற்கொள்ளப்பட்ட நடவடிக்கையின் போது எனது தாயின் சமாதி சேதம் அடைந்தது என மட்டக்களப்பு காவல் நிலைய பொறுப்பதிகாரி நீதிமன்றத்திலே கூறியுள்ளார். இந்த விடயத்துடன் தொடர்புடையதாக கருதப்படும் அனைத்து தரப்பினரையும் பாதுகாக்கும் வகையிலே காவல் நிலைய பொறுப்பதிகாரி செயற்பட்டுள்ளார். இவ்வாறாக நீதி நிலைநாட்டப்படாத நிலை உருவாகாது இருந்திருந்தால் நான் தேவையற்ற வார்த்தைகளை பிரயோகிக்க வேண்டிய நிலை ஏற்பட்டிருக்காது. எனது வார்த்தை பிரயோகங்கள் தொடர்பிலே சட்ட நடைமுறைப்படுத்தப்படுமாயின் எனது தாயின் சமாதியை உடைத்தவர்களுக்கு எதிராகவும் சட்டம் நடைமுறைப்படுத்தப்பட வேண்டும். இந்த நிலையிலே இருதயபுரத்தில் உள்ள மயானம் தொடர்பிலே நீதிமன்றத்தில் முன்வைக்கப்பட்ட போலியான விடயங்கள் மற்றும் மட்டக்களப்பு காவல் நிலைய பொறுப்பதிகாரியின் நடவடிக்கைகள் தொடர்பிலே உடனடி விசாரணைகள் முன்னெடுக்கப்பட வேண்டும் என நான் சம்பந்தப்பட்ட அதிகாரியிடம் கோருகிறேன். තීන්දුවක් දුන්නේ නැති මේගොල්ලෝ අපේදී අපේකින් නිදහස් කළේ නැති මේ ඩෝසර් කරපු ඩෝසර් ඒ වගේම මේ පස් ගෙනත් දාපු ලොරි ඒකට තවත් මේකට අනුබල දීපු අය විමර්ශනයක් කරලා උසාවියට ඉදිරිපත් කරන්න කියලා තමයි කිව්වේ. අද මෝලස්ථාන පොලිස් පරීක්ෂකවරයා උසාවියට ගිහිලා කියලා තියෙනවා ජයන්තිපුර පන්සලේ පොලිස් ස්වාමින් වහන්සේ මේ සොහන මේ පිරිසුදු කරන්න කිව්වා. ඒ පිරිසුදු කරනකොට තමයි මේ ඩැමේජ් එක වෙලා තියෙන්නේ කියලා. නමුත් ජයන්තිපුර පන්සලේ පොඩි හාමුදුරුවෝ පසුගිය 21 වෙනිදා මූලස්ථාන පොලිසිය දානවා පැමිණිල්ලක් මේ සොහනට හානි කරනවා කියලා. තාම ඒක විභාග කරලත් නැහැ, ගත්ත පියවරකුත් නැහැ. නැවත 24 වෙනිදා පොලිසියට පැමිණිල්ලක් දානවා. කියන්නේ ලොරියක් අරගෙන ගිහිල්ලා බාර දෙනවා, මෙන්න මේ ලොරි තමයි මේකට පස් ගෙනලා දාලා මේ හානිය කරන්නේ කියලා. ඒකත්ඩඟුවට ගත්තෙත් නෑ. දැන් කිසිම දෙයක් වෙලා නෑ කියලා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නාගරික කොමසාරිස්තුමා බේරගෙන කන්ත්‍රාත්කාරිය බේරගෙන මෙතන සොහනක් තිබ්බේ නෑ කියන මෙතන මගේ අම්මා වැළලුවේ නෑ කියන සානික්කියමුත් බේරගෙන සියලු දෙනා බේරගෙන අද උසාවියෙන් එළියට ඇවිල්ලා තියෙනවා. නමුත් මට ඇති වෙච්ච කෝපෙ නිසා මම පාවිච්චි කරපු වචනේ අල්ලගෙන ගොඩක් කට්ටිය මට විනය කියලා දෙන්න එනවා. ගොඩක් කට්ටිය මාගේ සීලය ගැන හොයන් දෙනවා. ඒ හැම කෙනෙකුටම කියන්න තියෙන්නේ මෙන්න මේ නීතිය කරවන පොලිස් නිලධාරීන්ට ඇඟිල්ල දික් කරපල්ලා, නැත්නම් අපිට අපේ පාඩුවේ වැටිලා ඉන්න පුළුවන්කම තියෙනවා. මොකද මම මේ සොහනට යන්න හිටියේ නෑ. මම ගියේ නෑ. පැමිණිලි දාලා පොඩි හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ විසඳයි කියලා පැත්තකට වෙලා හිටියා. නැති බැරිම තැන තමයි මම මේ සොහනට 25 වෙනිදා යන්නේ. 10 වෙනි මාසේ 25 වෙනිදා යන්නේ. ඒ ගිහිල්ලා මං ඒ ප්‍රකාශය කරාට පස්සේ තමයි අපේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා එතුමා බොහොම බුද්ධිය ඇහැකින් මේ නැගෙනහිර තියෙන ප්‍රශ්න දිහා බලනවා කියලා මම විශ්වාස කරනවා. මොකද අපිට තාත්තා කෙනෙක් වගේ එතුමා හැම වෙලාවෙම කතා බහ කරනකොට අපිට දැනෙනවා සුහදශීලීත්වයක් සහ මේ ප්‍රශ්න තේරුම් අරගෙන තියෙන බවක්. ඉතින් එතුමට දුරකථනින් කිව්වට පස්සේ එතුමා යොපු විමර්ශන කණ්ඩායමක් තමයි සොහනට ගියේ. ඒගොල්ලෝ ඔක්කොම දැක්කා. ඒ වෙලාවේ ඔච්චමට වගේ මට කැමරා අල්ලපු මාධ්‍යවේදී ඉදිරිපිට මගේ හිතේ තිබ වේදනාව දුක නිසා මගේ අම්මගේ ඇටකෝටු දැකලා මට පිස්සු හැදුනා ඒ වෙලාවේ. ඉතින් ඒ වෙලාවේ මං කරපු ප්‍රකාශයක් අල්ලගෙන දැන් නීතිය ක්‍රියාත්මක කරන්නත් ලැහැත්ති කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා. එහෙමනම් මට මගේ වචන දෙකට නීතිය ක්‍රියාත්මක කරනවන මගේ අම්මගේ සොහන තලපේ උන්ටත් නීතිය ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕනේනේ. නමුත් දැන් එහෙම දෙයක් වුන්නේ නැහැ කියලා අද උන්ට අප ලබාගෙන අර ඒවා ඩෝසර් කරපු ඩෝසර් උසාවියට ඉදිරිපත් කරන්න නැතුව ගරු අධිකරණිය නොමග යවලා තියෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියේදී මම පියවර ගන්න සූදානම්. අද මට උසාවියට යන්න බැරි වුණේ මගේ අතේ සල්ලි තිබ්බේ නැහැ. ඒ වගේම නීතිඥ මහත් එක්ක අද උසාවියට ඉදිරිපත් කරවන්න මගේ අතේ අද සල්ලි තිබ්බේ නැහැ. මොකද පෙරේදානේ නඩුව තිබ්බේ ගිය සඳුදානේ. සඳුදාත් මට විශාල වියදමක් දරන්න වුණා මේ නඩුව නිසා. අද දවසේ මුදල් නැති නිසා මම උසාවියට ගියේ නැහැ. ඒ අතරේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මේ කරලා තියෙන බොරු මේ කියන්නේ බොරු කරුණු ඉදිරිපත් කරලා
වංචනික විදිහට කරුණු ඉදිරිපත් කරලා කොමසාරිසුත් බේරගෙන සානිකියන් උත් බේරගෙන මේක විනාශ කරපු අයත් බේරගෙන කාටුවමනාවට කටයුතු කරාද කියන එක පිළිබඳව මම හිතන්නේ පොලිස්පතිතුමාගෙන් ඒ වගේම නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් මම විශේෂ විමර්ශනයක් කියලා නම් වහම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව විමර්ශනයක් කළ යුතු වෙනවා මේ කරන වැඩසටහන සම්බන්ධව. තෙරුවන් සරණයි.